අයිබෝයි අද ඉන්සයිඩ් ස්ටෝරි විත් හසිනියොන්න පටන් ගන්නයි අපි ලෑස්ති වෙන්නේ අදත් සොඳුරු හිතැත්තියක් එක්ක අපි කතා කරන්න සූදානමින් ඉන්න තමන්ගේ ජීවිතේ ජයගත්ත කතාව ඔයාලත් එක්ක බෙදා ගන්න ඇය දිලේෂා මදුෂානි හරිම හුරු බුහුටි ආදරණීයයි ඇය වාදරෙන් පිළිගන්නවද වැඩසටහනට අයිබෝයි කොහොමද දිලේෂා හොඳින් ඉන්නවා හරි දිලේෂා කියන්නේ මහුංකාරියක් හරි නේද හරි ඒ කියන්නේ දැන් පුංචි කාලේ ඉඳන්ම මහුංගේ තුන් වැඩ පුළුවන්ද අනේ බෑ ඒ කියන්නේ කෙලින් රෙද්ද කපා ගන්නත් බෑද ඒ කියන්නේ කිස් හිතේ කොහෙවත් මහුං කරනවා කියන එක තිබුණ නැති ආස නැති කෙනෙක් හා හා ඒ කියන්නේ දැන් වටපිටාවේ ගෙදර දොරේ වත් දැකලා තියනවාද මහනවා ගොතනවා ඒ වැඩ එහෙමත් නැහැ එහෙමත් නැහැ කියන්නේ කොහෙවත්ම ගෑවිලා නැති එකක් තමයි දැන් මේ කරන්නේ එතකොට දිලේෂක පළවෙනි ජොබ් එකද දැන් මේ ව්‍යාපාරේ පටන් ගත්ත එක නෑ අක්කේ මට ඕනුනේ මගේ හීන තිබ්බේ බැංකු ශේෂ්ත්‍රයට ලස්සනට සාරිය ඇඳලා බැංකු ශේෂ්ත්‍රයෙන් කියන්නේ ලස්සනට සාරිය ඇඳලා යන්න එහෙම ජොබ් එකක් ඉතින් ඊට පස්සේ ලෙවල් වලින් පස්සේ අර ටිකක් කාලෙ ගෙදර ඉන්නවනේ එතකොට රිසල්ට්ස් ආවහම මං මේ BOC එකේ බැංක් ඔෆ් සිලෝන් එකේ රිසල්ට්ස් එන කලින් කාලේ ඔව් රිසල්ට්ස් ආවට පස්සේ ආවට පස්සේ මේ මාස 6ක ට්‍රේනින් පීරියඩ් එකකට මේ මම සිලෙක්ට් වෙනවා ඊට පස්සේ මම යනවා ඒකට ගියාට පස්සේ මේ කොහොමත් ආසාව දැන් වැඩි දැන් සාරිය වැඳලා ඔව් ලස්සන සාරිය ඇඳලා දැන් ඒක තමයි ආසාව මේ එතන ඉන්නකොට දැන් ඒ උනට මාස 6යි ඉන්නේ අපිට ඉන්න පුළුවන් ඔව් හැබැයි දැන් මට කොහොම හරි මේ වගේ ජොබ් එකක් ඕනේ එතනින් පස්සෙත් දැන් මම try කරා එකේක වට දානවා ඉන්ටර්වියු එකේ පර්මනන්ට් වෙන්න බැලුවේ නැද්ද ඒකේ පර්මනන්ට් වෙනක් යනවා එක්සෑම්ස් තියෙනවනේ එතකොට අවුරුදු ගානකින් තමයි එක්සෑම් එන්නේ ආ ඉතින් එතකොට මම ඒකත් හොය හොය හිටියා කොහොම හරි ඒ දවස්වල හිම එකක් තිබුණ නැහැ එකේක වට දැම්මා ඉන්ටර්වියුස් ගියා ඊට පස්සේ හොම ඉන්නකොට ටික කාලයක් ඉනකොට මට මේ කමර්ෂල් ඩිසයින් එකේ එනවා මේ ඉන්ටර්වියු එක එකට යනවා කොහොම හරි ඊට පස්සේ මම ඒකට ජොබ් එකට යන්න පුළුවන් වුණා පළවෙනි දවසේම ගියාට පස්සේ ආහරි මම හොයපු එක තමයි ලස්සනයි AC room එක සාරි ඇඳගෙන ලස්සන දකපු රූපේ තියෙනවා තියෙනවා බැංක් නොවුනට හරි කමක් නැහැ මේක මම කැමති ඒ යන ශේෂ්ත්‍රයෙන් ඉතින් මම කැමති ඊට පස්සේ ඉතින් ඒකට යනවා කොච්චර කාලයක් ඒක වැඩ කරනවා ඒකේ අක්කේ අවුරුදු 3කට කිට් වෙන වැඩ කරනවා ඊට පස්සේ ආසාවෙන් වැඩ කරනවා නැත්තේ නෑ අයියෙන් උනේ අයින් උනේ අක්කේ දැන් මම මැරි කරන්න එතකොට එපෑයක තිබුණා මැරි කරන්න ඉන්නේ එක්කෙනා මේ අයිය මේ එතකොට එයාගේ ෂොප් එකක් දාන්න දෙන ප්ලෑන් කරගෙන හිටියේ එයත් එක්ක එකතු වෙලා ඒක කරගෙන යන්න ඕනේ කියන එක කතා වෙලා තිබුණා හැබැයි හිත යටින් මං අකමැති ඔය කියන්නේ ජොබ් එකෙන් අයින් වෙන්න ඒත් ඉතින් මං හිතාගත්ත හරි කමක් නැහැ මං අයින් වෙලා මේ මං ටික කාලයක් ගියාට පස්සේ මං ආයෙ ජොබ් එකකට යනවා එහෙම කියලා හිතලා අයින් වුණා ඒ පාර ඉතින් හිටියා දැන් මට හරි නෑ ඒක හිටියට දැන් ෂොප් එකේ වැඩ පටන් ගත්තා පටන් ගත්තට මේ දැන් මගේ හිත එලි වෙන්නෙම මේ දැන් දුවන්නෙම රස්සාව ඔව් එහෙම දැන් මට මේක හරි හිතේ එකඟව නෙමෙයි දැන් මෙතන ඉන්නේ මේ දැන් වාට ලොකු වැඩක් කරන්න තිබුණාද ඒක ඇතුළේ නෑ එහෙම ලොකු වැඩකුත් නැහැනේ දැන් මට හරි කම්මැලි දැන් උදේ ඉඳන් හිටියට එය බිල් එකක් දානවා බඩු ස්ටොක් එක ගන්නවා ඒ වගේ දේවල් විතරයි කරන්න තිබුණේ දැන් අර එයත් එකට ඉන්න වෙලාව තියෙනවා හැබැයි උනාට අර දැන් මගේ හිත තියෙන සාරිය ඉඳන් යන එහෙම ඔෆිස් ජොබ් එකක් නේ ඉතින් මේ ඒත් ඉතින් හෙව්වා ජොබ් වලට ඇප්ලයි කරා එතන ඉන්න ගමනු දැන් ගොඩක් කට්ටිය දැන් අහන්න දකින්න එක නානේ ජොබ් එක යන්න ඒ ජොබ් එකෙන් අයින් වුනේ අයියෝ අපරාදෙනේ ඒකත් ඔළුවට එනවා එතකොට එතකොට ඒකක් ඒ කියන්නේ මාර ලොකු ප්‍රෙෂර් එකක් දැන් මට දැන් මම මුකුත් කරන්නේ මම දැන් ජොබ් එකෙන් අයින් වුණා එහෙම කියද්දි සිතුවිල්ලක් එනවා ඉතින් පොඩි යාළුවෝ වුණත් මට දැන් එයාලට හම්බෙච්ච ජොබ් ගැන කියනවා මම මේකේ අපරාදේ ඔය අයින් වුණා හරි මොඩයි එහෙම කරේ හැම දෙවල් ඉතින් අහම මානසික වැටුණා තරහ යනවා ડિප්‍රෙෂන් වගේ ආවා අය කියන්නේ දැන් මට හිතනවා මම වටින්නේ නැහැ මට වටිනාකමක් නැහැ දැන් දැන් මං ජොබ් එකක් නැතුව හේ ඉන්න කෙනෙක් අපරාධී ඉගෙන ගත්තේවා ඒ වගේ මට ඉස්සරහට ප්‍රයෝජනයක් ගන්න බෑ ඒ දේවල් වලින් ලොකුවට මානසික වැටුණා ඒකේ දැන් මම දැන් උත්සාහ කරා දැන් මේක මට කොහොම හරි හැබැයි හිතේ තිබුණ කවදා හරි මට ජොබ් එකක් හම්බෙවි කියලා ඒ වුණාට ඒත් එක්කම තමයි කොරෝනා කොරෝනාව
එතකොට ඉතින් ජොබ් තියෙන කට්ටියට අමාරු වෙනවා. කෝල් කරලා තිබ්බ ඉන්ටර්විව්ස් පෝස්ට්පෝන් වුණා. මේ ඉතින් ඊට පස්සේ මගේ හීනේ අර ජොබ් එකට යන්න තිබ්බ හීනේ ටික ටික නැති වුණා අක්කේ. දැන් ඇතර කොතනින්ද දැන් මේ මහනගතන වැඩ වලට ඔළුව එන්නේ? ඒක වුණේ දැන් ෂොප් එකේ නිකන් ඉන්නකොට මගේ ඉතින් දැන් කාලේ ගෙවා ගන්න විදිහකුත් නැහැනේ. YouTube එකේ වීඩියෝස් බලනවා එක එකව බල බල ඉන්නවා. එතකොට දකින්න හම්බෙන් එක වීඩියෝ එකක් අක්කේ ගර්ල් කෙනෙක් ලස්සන ගර්ල් කෙනෙක් ඇඳුමක් කපලා මහනවා. ඊට පස්සේ මට හිතෙනවා මේ ඒක හරි ෂොප් වැඩක් වගේ. මටත් මේ මට ආසයි දැන් මට කාලේ ගෙවා ගන්න විදිහක් නැහැ. මට ඕන උනේ ඒකට විසඳුමක්. හා නැත්නම් මට මේක මේ පටන් ගන්න නෙමෙයි මට කාලේ ගෙවා ගන්න විදිහක් තමයි ඕනේ. ඕන උනේ. ඊට පස්සේ මම කල්පනා කරා මේක මට පුළුවන් වුණොත් මගේ දේවල් හරි මට කරගත හැකි. එහෙම කියලා. හැබැයි ඉතින් දැන් පොඩි කාලේ ඉඳන් ඔය කෙලින් රෙද්දක් කපා ගන්න හැදරුව තියාගෙන කොහමද එහෙම හිතුනේ? මට ඉත හිතුණා. අනේ මට ඉත හිතුණා. හිතුණා ඉත. ඔව්. මම කියන්නේ මේ දෙයක් දැක්කම මට හිතෙනවා දැන් මේක මට කරන්න පුළුවන්. ඒක නිසා මේ ගෙදර මැෂින් එකක් තිබුණා. ආහා. මේ තාත්තා මැෂින් එකක් කරා. කවුද ගෙදර මැෂින් එකේ මැහුවේ? කවුරුත් නැහැ නේ. මැෂින් එක තියෙනවා. මැෂින් එක තියෙනවා. ඒක තාත්තා රන් දුන්නා මේ කඩෙන් ඇඳුම් ගත්තාම ලොකුව පොඩි කරගන්න පොඩියව ලොකු කරගන්න එක එක ගෙවල් වලට අරන් යනවා. තාත්තා ඉතින් මැෂින් එක අරන් දීලා කිව්වා දැන් ඕකේ ඒ දේවල් කරගන්න කියලා. ඒ ටික කරගන්න පුළුවන්ද? ඒක කරන්න පුළුවන්. ආ. කලිසමක පෝල්ට් එකක් ගහන්න ලොකු බ්ලවුස් එකක් පොඩි කරගන්න ඒක කරන්න පුළුවන්. ඊට පස්සේ මේ දැන් ඕක සමහර දවස්වලට මැෂින් එක කොහේ තියෙනව අල්ලන්නවත් නැහැ. අම්මගෙන් බැනුම් අහනවා. ගෙදර ඉන්න මිනිස්සුත් එක්කත් කියන අපරාදේ මැෂින් එකකට ලොකු ගාණක් දීලා ගෙනාව. මේ තාත්තේ කරන්දුනේ ඔයාටද? ඔව් මට අරන්දුනේ. ඒකට අම්මා තමයි බනින්නේ. මේ ඉතින් ඒක නිසා ඊට පස්සේ ඕ ඒකෙන් වැඩක් ගත්තේ නැහැ අක්කේ ඇත්තටම. පස්සේ ඉතින් මට දැන් ඒකත් සමහර දවස්වලට ඔළුවේ තියෙනවා දැන් අම්මගෙන් බැනුම් අහන්නත් ඕනේ. ඒ පාර දැන් මැෂින් එක තියෙන නිසා මට ගෙදර ගියාට පස්සේ මේ හිතේ මැෂින් එක තිබ්බේ අම්මලාගේ ගෙදර. මේ මට හිතුන දැන් ඉන්නකොටම දැන් මම මේක මහානවා. ඊට පස්සේ මම දැන් ඒ වීඩියෝ එක දෙතුන් පාර බැලුවා. එකම වීඩියෝ එක රිවයින්ඩ් කර කර බැලුවා. මේ ඒක මොකක්ද තිබ්බේ? ඒක තිබ්බේ ක්‍රොප් ටොප් එකක් මහාන හැටි. ලේසිද ටග්ගල මෙහෙම කපලා මට හිතෙන දැන් ලේසි කියලා. මේ එහෙම තමයි මට දැන් ඒ කප කරපු විදිහට මට හිතෙනවා ආ මේක ඉච්චර අමාරු වැඩක් නෙමෙයි කියලා. පාර ගෙදර ගිහිල්ලි ඉවර වෙලා මේ මුලින්ම දැන් මට මැෂර්මන්ට් ගන්න තේරෙන්නේ නැහැ. එදා කෙලින්ම ගෙදරටද? ඔව්. අම්මලා ගෙදරට. මේ මට තේරෙන්නේ නැහැ දැන් මේක මහන්නේ කොහොමද? ඒ කියන්නේ මැෂර්මන්ට් එකක් ගන්න ඕනේනේ මට තේරෙන්නේ නැහැ. ආයෙ මම වීඩියෝ එකක් බැලුවා මැෂර්මන්ට් ගන්න කොහොමද කියලා. මේ ඊට පස්සේ දැන් තැන් දෙක තුනයි කියන්නේ මේ මැෂර්මන්ට් ගන්න විදිය බලල ඉවර වෙලා මට හිතෙන විදියට මගේ මැෂර්මන්ට් එක මම ගත්තා. අර ඔයාට තමයි මහන්න යන්නේ. ඔව් මට තමයි මහන්න යන්නේ. එපාර කොමාරි මේ පරණ රෙදි කෑල්ලකුත් හොයාගෙන මම දැන් කැපුවා. කපලා මේ මහන්නත් ගත්තා. හරියට කැපුණාද? මට හිතෙන දැන් ඒ නෑ ඔයාගේ අනුව හරි. මට අනුව හරි. හරි. ඊට පස්සේ මහල බැලුවා දැන් මහන්න මම එයා හිතුවට වඩා මේක අමාරු. ඒ පේන විදිහට නෙමෙයි. හැබැයි කමක් නැහැ කොහොම හරි මේක බලනවා කියන ඉවර වෙලා අරගෙන මේ දැන් මැහුවා. කපල මැහුවත් එක දැන් මට ඒක ඉවර කරගන්න ඕනේ. මේ පස්සේ මේ කපල ඉවර වෙ මහල ඇඳලත් බැලුවා. දැන් මේකේ සිප්ප මොනවත් එහෙම නැහැ. හරි මේ කොයි වගේ එකද මැහුවේ? අත් තියෙන එකද? අත් නැහැ. අතුත් නැහැ. නිකන් අත් කපලා යටින් පොඩි ප්‍රිල් එකක් වගේ අල්ලලා නිකන් බ්ලවුස් පොඩි ක්‍රොප් ටොප් එක. ඔව්. 70 වගේ තිබ්බද? ඇඳලා බැලුවම කිව්වේ මේ අත් කට මදි. හා. හරි තදයි දැන් මේ හරියෙන් ගොඩක් තදයි. හා. ඒ වුණාට දැන් දාගෙන මම දැන් ඇඳලා බැලුවා. ඒ දැන් මට ඒවට සතුටුයි. මහුවනේ මහුවනේ. ඔව්. ඊට පස්සේ මේ කවුරුත් ඉතින් මුකුත් කිව්වෙත් නැහැ. පෙන්නුවද අම්මට මේ මම මහගත්තා කියලා? හා හොඳයි කියලාත් කිව්වා. මේ ඊට පස්සේ මේ දැන් මට ගෙදර ගියාට පස්සේ දැන් මට අරක තමයි ඔළුවේ අපේ ගෙදර හස්බන්ඩ්ගේ ගෙදර ගියාට පස්සේ දැන් මට සතුටුයි නෑ මට මේක කරගෙන යන්න පුළුවන් කියලා. හෙටත් දැන් මං තව එකක් දැන් මට තියෙන්නේ ඒ වගේම ඇඳලා දැන් ලස්සනට ඇඳන් යන්න පුළුවන්. අර ඔයාට මහගන්න දැන් ආසයි. කොහොමත් ආසයි ලස්සනට ඇඳලා කරලා ඉන්නේ. ඉතින් මට එතකොට හිතුණ දැන් ඒකත් පුළුවන්. ඊළඟ දවසේ තව වීඩියෝ බැලුවා. එක කියන්නේ
දැන් වීඩියෝස් බලන්න බලන්නක් මට දැන් එකට මාර ආසයි. ආසයි. දැන් ඔය එකම කෙනාගේද වීඩියෝස් කියලා කරගෙන යන්නේ? එක එක කෙනාගේ බලනවා. මෙහෙවත් නෙමෙයි පිට රට ඒවා. දැන් මට භාෂාව තේරෙන්නේ නැහැ. මං ඒව බලන් ඉන්නේ යාලා කට් කරන්නේ කොහොමද? ඒ විදිහට ඒ දේවල් බැලුවා. ඉතින් ඒ පාර දැන් ඊයට වඩා අද මට දැන් තේරෙනවා ඒක. දවස් දෙක තුනකින් පස්සේ ඊයේ අදයි කියලාට. ඔව්. එතකොට එදා පළවෙනි දවසට වැඩිය දෙවෙනි දවසේ දැන් ඉම්ප්‍රූව් වෙලා. ඔව්. දැන් තේරෙනවා ටිකක්. දැන් මට මතකයි අතන දැන් අඩුපාඩුවක් වුණානේ. අත් කට මදි වුණා. එහෙනම් දැන් මට තේරුම් ගත් මම හිතුවා හා එතන තව ටිකක් මම කට් කරන්න ඕනේ. ඊළඟ දවසේ කපද්දි මම මේක ඒ විදිහට අඩුපාඩුව වෙන්නේ නැති වෙන්න කපා ගත්තා. දෙවෙනි පාරම වුවාම ඇත්තටම එදා එකේ අඩුපාඩු තරම් නැහැ. හරි. එදත් මම ඔය ක්‍රොප් ටොප් එකක් අද්දා. ඔව්. ඒ ඩිසයින් එකම තමයි. ආ ඒ ඩිසයින් එකම නැවුවා. මේ ඊට පස්සේ මේ දැන් මම මගේ හොඳම යාළුවා ඉන්නවා. එයාට තමයි මම හැමදේම කියන්නේ. කෙලිම ඩමියක යාට ගත්තද ඊට පස්සේ. එයා තමයි මගේ පළවෙනි කස්ටමර් සින. ආ. ඉතින් එයාට මෙහෙවර පස්සේ එයාටත් දැන් මම කරන හැමදේම ලස්සන. ආ ෂොක් දීලු. අනේ මටත් එකක් මහලා දෙන්න. එහෙම කියලා කිව්වා. ඊට පස්සේ යකේ මේ දැන් මම ඔක අම්මට දැන් කිව්වා. දැන් මම මේ මැෂින් එක ෂොප් එකට අරන් යනවා. එයාලා ඉච්චර ගණන් ගත්තේ නැහැ. මොකද අම්මා දන්නවා මං එක ලොකු කැමැත්තක් කරන දෙයක් නෙමෙයිනේ. අම්මා හිතුව දැන් මේකත් ගෙනහිල්ලා ඒකේ දැම්ම මම තමයි කියලා. හඩන්නේ. අම්මා ඉත ඉච්චර උනන්දුවක් කරේ නැහැ. අම්මා හිතුවේ නෑ මම මේ නිකන් කියනවා. පස්සේ මං කෝ නෑ මං අරන් යනවා කියලා ලෑම් මාස්ටර් එකකුත් කතා කරලා ඒක අරගෙන ආවා. ලොකු දුරක් නෙමෙයි. දැන් පරි ෂොප් එකට තරන් ආවා. හැබැයි අපේ හස්බන්ඩ් කැමති. හස්බන්ඩ් කැමති වුණා. මොකද එතකොට මම ඉන්නවනේ. එයා කැමති වුණා. නැත්නම් ජොබ් එකට ගියොත් නැති වෙනවා ළඟ ඉන්න. එයා කැමති වුණා. එයා ඉස්සරහත් මට කියලා තිනුවා මොකක් හරි දෙයක් පටන් ගන්න. ඔයාට ඒවනට මට ගියවලුයි තිබ්බේ නැහැ බිස්නස්. මට ඕනුනේම කොහෙද. සාරියක්ද නැද? සාරියක්ද නැද? ඉතින් ඊට පස්සේ මේ එයා මට උදව් කරා ඒවට. මුලින්ම ඉතින් රෙදි ගන්න ආර දෙක ගන්නත් මට සල්ලි නැහැ. එයා සල්ලි දෙනවා. මං ගිල්ලිවර වෙලා අරගෙන එළියට. සාමාන්‍ය මුල් කාලේ කොච්චරක් ගත්තද? දැන් ඔයාට මහන්නේ නේ ගන්නෙ. ඔව්. ඔයාට ඇති වෙන ප්‍රමාණය අරන් එනවා. ඔව්. ළඟ කඩේකුත් තිබ්බා. මේ ඒකට ගිහිල්ලා පොඩි ආර එකම ආරක් ප්‍රිය ආර දෙකක් එහෙම තමයි අරන් එන්නේ. එපාර ඇවිල්ලා ඉතින් මේ දැන් මට ආසයි දැන් මේක දිගටම මහන්නේ. එපාර මන් දකින්නවා කියන්නේ. දැන් ඔය එකම ඩිසයින් එකද මහගෙන යන්නේ. හා. දැන් එක එක රෙදි වලින් මහනවා. එහෙම. දැන් මට ඒක හොඳටම පුළුවා. අපරාද අපිට කියන්න තිබුණා අද ඒ ඇඳුම ඇඳගෙන ඉන්න කියලා. ඊට පස්සේ මේ කොමහරි මන් දකින්න එළියේ දවසර මාක්ස් දාන්නවනේ මොම කොරෝනා කාලේනේ. ඔව්. එළියේ මේ රෙදි මාක්ස් විකුණනවා. පැකට් කරලා විකුණනවා. දැන් මේ මට හිතුණා මේ මාස්ක් විකුණුවත් අපිට පුළුවන් වෙයි කියලා. දැන් මට දැන් කාටවත් මගේ ටොප් එක එහෙම සේල් කරන්න තරම් තත් එක නැහැ කියන එක මම දන්නවා. හරි. මම හුවට. ඉතින් මට හිතුණා දැන් මට මේකෙන් කීයක් හරිම ගන්න. ආ ඒ කියන්නේ එතනදී ඔයාලට නිකන් බිස්නස් අයිඩියා එකක් එනවා මාස්ක් මහුවත් අපිට පුළුවන් වෙයි විකුණ ගන්න කියලා. විකුණ ගන්න කියන එක දැන් මට මැෂින් එක පාව ගන්න ඒව කරන්න හොඳට පුළුවන්නේ. මට හිතෙනවා ඉතින් මාක්ස් එකක් මහන එක ලොකු වෙලාවක් යන්නේ. එහෙම තමයි හිතුවේ ඒක. ඔව්. මේ තග්ගල කරගන්න පුළුවන් කියලා. එපාර මේ ඇඳුමකට ගෙනල්ලා තිබුණු රෙදි කෑල්ලක් යාර දෙකක් වගේ මම ඒකෙන් මුලින්ම එක මාක්ස් එකක් මහලා බැලුවා ඒකෙන් කපලා මාක්ස් එක ඒත් මාක්ස් 3 4ක් මහන්න උනා හරියටම සමහරක් ඒවා ගොඩාක් ලොකුයි මෙෂර්මන්ට් එකට ගහගන්න ඔව් හිතුවට වඩා ඒකේ දැන් සයිස් එක හොයාගන්න අමාරු නะ පස්සේ මේ ඒකත් වීඩියෝස් බලලා මේ හොයාගත්තා ඒකම අහුවට පස්සේ මේ ඒක මම අපේ අම්මලාගේ ගෙවල් ළඟ මගේ යාළුවන්ට එහෙම කිව්වා දැන් මම මාක්ස් මහනවා කියලා. ඒ දවසේ නේ ඒව ගත්තා. එපාර එකක් කීයකටද දුන්නේ? රුපියල් 50ක්. 50කට. මාස්ක් එකක් 50යි. හ්ම්. එපාර 20ක් වගේ මහලා විකුණ ගන්න පුළුවන්. හැබැයි ඒ 20ට ගියත් රෙදි කෑල්ලේ ගන්න හොයාගන්න බෑ. පාඩු පිට කෙරේ. හ්ම්. ඊට පස්සේ මට හිතුණා දැන් ඒක හරියන්නේ නැහැ. හ්ම්. ඒ කියන්නේ ඒක මට හරියන්නේ කන්නේ නෙමෙයි. නෙමෙයි ඒක. මාස්ක් මහලා කැතවි ඉවරයි. හ්ම්. හරි. ඊට පස්සේ මේ කොමාරි දැන් ආයෙ දැන් මට ආයෙ වීඩියෝස් බලනවානේ. හැමදාම කරන්නේ YouTube එකේ වීඩියෝස් බලන එකම. දැන් මේ ඔය අතරේ මහානේ කැරෙන්න වෙන වෙන ඒවා අයිඩියාස් ආවෙ නැද්ද? නැහැ. මං ඒ කියන්නේ එහෙනම් කෑම හදන්න එහෙම අලුත් වාසාවකුත් නැහැ. ඇත්තම කියනවා නැත්තත් හා ඉතින් මට දැන් මේකට පොඩ්ඩක් හරි ආසකට මහන එකට
ඒකක් ඇරද එකක් මහලා මට ඒක මාන සතුටක් දැනුණා. අන්න ඒකයි උනේ. මේක බිස්නස් එකට වඩා මට ඒක මහුවට පස්සේ ආත්ම තෘප්තිය. දැන් මම හිතේ ලොකු ડિප්‍රෙෂන් එකක වගේ නිකන්. එතකොට මම හරි කරන්න ඕනේ කියන තැනකනේ. මේක මට මානසික මේ සතුටක් ඒක. ඒකයි මම මේකට ගොඩාක්ම මේ වුනේ. ඊට පස්සේ මේ දැන් ටොප් විතරක් මහලත් බෑනේ. එක්පාර මට හිතුණා ගෞමක් මහල බලන්න. ඒකත් හැම එකම මහන හැම එකම මට මහන්නේ. හහා. ඔය මට මහලා ඊට පස්සේ මම මං ඇඳලා ෆොටෝ ගන්නවා. ගෙද්ද. ඔයා තමයි මොඩල්ද? මම තමයි මොඩල්. ඔය මගේ page එකේ ඉන්නේ මං විතරයි. වන් මෑන් ෂෝ එකක්. එහෙම තමයි දිනු වෙන අය. ඊට පස්සේ හස්බන්ඩ් ෆොටෝ ගන්නවා. මේ අපේ ගෙදර එක ගහක් තියෙනවා. ඒ ගහ ඉස්සරහ තමයි මං හිටගෙන. හස්බන්ඩ් ෆොටෝ ගන්නවා. වයිෆ් මොඩල්. ඔව්. ඊට පස්සේ දැන් මම මේ ඊට පස්සේ මේ මට ඒ පාර දැන් මං දැන් page එක හදලා ෆොටෝ ඊට පස්සේ දානවා. දානවා. ෆොටෝ පොඩ දාන්න ගත්තා. මොකද page එකේ නම? මොලි. මොලි. කොහෙන්ද මොලි කියලා නම වගතේ හරි ලස්සනයි. Thank you. Okay. ඒක මේ දැන් මට දැන් ඔළුවේ ඊට පස්සේ කියන්න ඕනේ අකි දැන් මම මේක බලගෙන යනකොට මම දැන් මේක බිස්නස් එකක් කරගන්නේ කොහොමද කියන එකටත් වීඩියෝස් බලුවා. හැම ඒතකොට මම ගොඩාක් බිස්නස් කරලා සක්සස් වෙච්ච කඩේගේ ස්ටෝරිත් බලුවා. එතකොට දැන් මට මාර මේ මොටිවේෂන් එක. දැන් මම තාම චූටි තැන මට මේක ගලුක්කුවට කරන්නත් බෑ. ඒ වුණාට මගේ ඔළුවේ තිබුණා මටත් කරන්න පුළුවන් කියන එක. එපාර මේ මං දැන ඒකට වීඩියෝස් බලනකොට දැනගත්තා මේකට page එකක් තියෙන්න ඕනේ. page එකක් හදා ගන්න ඕනේ. page එක හදන්න කලින් මම ලස්සන නම් ටිකක් එවුවා. ඒකත් හෙව්වේ ඉන්ටර්නෙට් එකෙන් මම බැලුවේ. නම් 10ක් විතර සිලෙක්ට් කරගෙන හැම තිස්සෙම මේ මොලි කියන නම එතනින් නවතිනවා මම. එක එකව කියගෙන ගියාට ඒක තමට ආස හිතුණා. ඊට පස්සේ මේ කොහොමද දැන් ඒක තමයි මගේ නම. පස්සේ මම page එක හැදුවට පස්සේ බබාගේ නම දැන් මොලිද? බබාගේ නම ඔලීනා. ඊට පස්සේ අපි ටිකක් මැද්දදී වැඩසටහන යවත් මතක් කරමුකහ. ඊට පස්සේ යකේ මේ ඕක හදාගෙන යද්දී දැන් තාම ඉතින් එක දෙක ෆොටෝස් දැම්මට දන්න දැන් දන්න කට්ටිය ඉතින් මුලින්ම එන්නේ නැහනේ. එන්නේ නැහැ. ඒත් මගේ යාළුවම තමයි යාළුවන්ගෙන් අහල පහල නංගිලා මට කියලා මහගත්තා. දැන් පළවෙනි ඇඳුම මහගත්තට පස්සේ මට ගොඩාක් කස්ටමර්ස්ලා හැදුණාක්කේ පළවෙනි ඇඳුම ගන්නපු කෙනා අනිවාර්යෙන් දෙවෙනි ඕඩර් එක දුන්න. ඒක තමයි මට තිබුණ ලොකුම මේ ශක්තිය. ඇත්තටම අපි හැමෝම හිතනවා අපේ හිතේ තියෙන ආසාව තමයි කීකරු දරුවෙක් අපි ඉස්සරහට එනවා බලන්න. හැබැයි එහෙම ළමයෙක් ඉන්නවා නම් එයා ළමයෙක් නෙවෙයි. ඒ කියන්නේ දෙමව්පියන්ට ඕන හින්දා වැඩිහිටියන්ට ඕන හින්දා රූකඩයක් වගේ ඔවුන්ගේ ආසාව පිරිමහන්න දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ ආසාව පිරිමහන්න විතරයි ඉන්නේ. ඔබ කතා කරන්නේ එහා පැත්තේ ළමයට වඩා ලකුණු ගන්න එක නම් විභාගයක් ගැන විතර නම් ජීවිතය ගැන යම් වැදගත්භාවයක් ගොඩනගෙන විදිහෙන් අම්මලක විතරක් රැවටෙනවා. තාත්තලකු විතරනම් රැවටෙනවා. අපේ හිතනවාද මේ වගේ සංකීර්ණ ලෝකෙක අපිට ළමයින්ව අපිට නොරැවටී ඉන්න බැරි ලෝකෙක ළමයින්ව නොරැවටී ඉන්න පුළුවන් කියලා. දර ඔබේ සීමාවෙන් එහාට දරුවව අතරින්. දර දරුවා අපිට කියලා දේවි. එතකොට ඒ ඇති වෙන සාකච්ඡා ඇතුලේ අපේ දැනුමත් වර්ධනය වෙනවා. ඒගොල්ලන්ගේ දැනුමත් වර්ධනය වෙනවා. දරුවත් එක්ක හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න උත්සාහ කරන්න ඕනේ මේ වෙලාවේ. දරුව තරම් අපි ගැන හොඳට දන්න වෙන කවුරුත් නැහැ. ඇත්තටම අපි පුදුම වෙනව දරුවෝ කොච්චර අපි ගැන දන්නවද කියලා දැනගත්තොත්. මොකද දරුවෙක් උපදින්නම ඉගෙන ගන්න. යාර ඉගෙන ගන්නේ නැතුව ඉන්න බෑ. දරුවා කියලා කියන්නේ ඉගෙන ගන්න මෙන කෙනෙක්. එතකොට එයා අපි ඉගෙනුවත් නැතත් ඉගෙන ගන්නවා. දරුවන්ට කුඩා කාලේ ඉඳන් අපි විතරයි ඒගොල්ලන්ගේ ලෝකේ. අපි හැරෙන්න වෙන දෙයක් ඒගොල්ලන්ට හිතන්න බෑ. කියන්නේ හොඳටම මේ ගුණාත්මක බව 100%ක් තියලා දීලා තියෙනවා. අනිවාර්යයෙන්ම මට ඒක තමයි පළවෙනි එක. මට ඕන උනේ හොඳම ෆැබ්‍රික්. ඒ කියන්නේ මට මහ ගන්නවා වගේ. ඒ කියන්නේ එක දවසක් ඇඳලා සේදුවාම කාට යන දිය වෙන වගේ එකක් නෙවෙයි. ඒව මම ගෙනාවකේ. මම මුලින්ම ෆැබ්‍රික් ගැන දන්නේ නැහැ. ඔව්. මට මහගෙන බලද්දී ඊළඟ දවසේ බලද්දී මහන එක නෙමෙයි ඊට පස්සේ තියෙන වෙන එක. හොදලා බැලුවාම ඉතින් කොහොමද ඊට පස්සේ ඉතින් හරි ෆැබ්‍රික් එක තෝරගන්න විදිය ඒව දැනගත්තේ ඒවත් ඔක්කොම වීඩියෝස්
දැන් ඔක්කොම ඔන්ලයින් තමයි කරේ සෝෂල් මීඩියා වලින් තමයි දැන් ඔක්කොම කරගෙන තියෙන්නේ දැන් අදට මහන්නේත් එතකොට කට් කරන විදිය ඒවත් මුකුත් කියන්නේ පන්තිකට ගිහිල්ලා හරි එහෙම නෙවෙයි ඔක්කොම ඔන්ලයින් බලලා තමයි මහන්නේ ඔව් දැන් මාව මෙහෙම දැක්කොත් මගේ කොයි ගානද කට් කරන්න පුළුවන් කියලා වඩ හිතන්න පුළුවන් ඒක වෙනම දක්ෂතාවයක් මං හිතන්නේ හරි ඊට පස්සේ දැන් ඒකත් මං හොයාගත්තා දැන් ඕන දෙයක් තියෙන නිසා කිය ඇත්තටම කෙනෙක්ට පොඩි තැනක හිටියත් ඕන දෙයක් ඉගෙන ගන්න පුළුවන් එපාර දැන් ඒ වගේ නම් හොයාගත්තා එපාර කඩවල වලට ගිහලා මම ඇහුවා මේ ෆැබ්‍රික් එක තියෙනවද මේ ෆැබ්‍රික් එක තියෙනවද ඊට පස්සේ මට පෙන්නවා එපාර දැන් තේරෙනවා මේ ෆැබ්‍රික් එක එහෙනම් මේක තමයි ඒ කිව්වේ දැන් ඔය ඕවා ගන්නෙත් එතකොට ගෙවල් ළඟ තැනකෙම ඔව් ඊට පස්සේ දැන් ටික ටික ඕඩර්ස් දෙක දෙක එනකොට ඒ ළඟ ගෙනාලා මහවුවාම තේරුමක් නැහැ මට රුපියල් 100ක්වත් නැති වෙලාවල් තියෙනවා ලාභය ඊට පස්සේ ඉතින් මේ තැන් හොය දැන් දන්නවත් සාමාන්‍ය රෙදි විකුණන තැන් තියෙනවා ගාල්ල ටවුන් එකේ ඔව් එපාර ගාලු ගියාට ගිහිල්ලා එහෙම අරන් ඒක මහලොකු ප්‍රමාණයක් නෙමෙයි ඒත් පොඩි පොඩි ගේනවා ගෙනල්ලා තමයි මහන්නේ මට මුලින්ම ඕලොක් මැෂින් එකක් තිබුණේ නැහැ ලොකු මඩුපාඩුවක් වුණා ඒක මහගෙන යද්දී එතකොට දැන් නීට් මදි ඇඳුමක ලස්සනක් ඇතුලෙන් එළියෙන් ලස්සන නැට ඇතුලෙන් ලස්සන නැහැ දැන් මට එතකොට ඒකක් ගන්න සල්ලි තිබුණේ නැහැ හැබැයි මම ඒක එතකොට මම හිතුවා දැන් ඒක මේ ළඟ කඩයක් දැන් ඔයි මම රෙදි ගන්න කඩේම ඇතර මහනවා ඒ ඇන්ටිට ගිහින් කිව්වහම ඒ ඇන්ටි කිව්වා හා කරලා දෙන්න එකකට රුපියල් 40ක් ගන්නවා කියලා මම කැඳුමකට ඔව් මං කො හරි කමක් නැහැ මට එකක් කරලා දෙන්න කියලා හැබැයි ඒත් සම්පූර්ණ ඇඳම ඕලොක් කරන්න බෑ මහුවට පස්සේ කොටසින් කොටස තමයි කරන්න ඕනේ දැන් අපි සම්පූර්ණ ඇඳම මහලා දෙපැත්ත විතරයි ඕලොක් කරන්න එහෙම කරා තේරුමක් නැහැ. ඔයාගේ හිතටත් හොඳමදී එතකට. දැන් ඒ ඊට පස්සේ දැන් කරන්න දෙයක් නැහැ. එහෙම ඉන්නකොට මේ හස්බන්ඩ් මට පොඩි ඕලොක් මැෂින් එකක් අරන් දෙනවා. බේබි ඕලොක් එක. ඊට පස්සේ ඒකත් මම ෂොප් එකෙන් තියාගෙන දැන් මගේ වැඩේ කරගෙන යනවා. දැන් බේබි ඕලොක් මැෂින් එක ඇතිද? දැන් ඒ වැඩේ ඔයාගේ වැඩේට. සමහරක් මේ ෆැබ්‍රික් වලට ඒක ටිකක් මදි. ඔව් ඒක මට හරි වැඩේ ෂේප් කරගන්න පුළුවන්. මේ ඊට පස්සේ දැන් මම දැන් ෂොප් එකේ ඉනි මහන්නේ එතකොටත් මට කස්ටමර්ස්ලා හැදෙනවා දැන් දකින කට්ටිය එනවනේ ඔව් වාහනේ හදන්න එයාගේ වයිෆ් ආවහම අහනවා මොකද්ද නංගි කරන්න එහෙම කියලා අහනවා මම ඉතින් කියනවා එතකොට අනේ මටත් එකක් මහලා දෙන්නකෝ එහෙමත් හිමීට බිස්නස් ආවා ඊට පස්සේ මේ කොහොම හරි ඉතින් මාස 8ක් විතර යද්දී සාමාන්‍යයෙන් මට ඕඩර්ස් ටිකක් එන්න දැන් ඔය ටර්නින් පොයින්ට් එක කොතන දෙන්නේ කියන්නේ ලොකු ඕඩර් එකක් මුලින්ම හම්බෙන්න. එහෙම ටර්නින් පොයින්ට් එක කියන්නේ අක්කේ නම් මේ මෑතකදී. හැබැයි එතකම මම කරේ කස්ටමයිස් ඩිසයින්. නැත්තම් මම ගොඩක් වෙලාවට මම ඩ්‍රෙස් එකක් කරලා දානවනේ මට මහගෙන. ඒක දැක්කම කට්ටිය කියන මටත් එකක්. මොඩල් වෙනවනේ. මේ මට ඕකෙන් දෙන්න. හැබැයි ඒ වගේ වෙලාවදී සමහර ලවට මට දැන් සති දෙකකින් විතර මාසෙකින් විතර මේ කිල්ලෝ මං ගාව රෙදි නැහැ. ස්ටොක් එකක් තිබුණ නැති නිසා ඒත් ඉතින් මම කොහොම හරි ඒ ඩිසයින් එකෙන් වෙන ෆැබ්‍රික් එකකින් හරි කරලා දෙනවා ඊට පස්සේ මට දැන් හිතෙනවා මේ මට මේක තව ටිකක් දියුණු කරගන්න ඕනේ මේක මට තනියම මහන්න මේ මහුවට දැන් එතකොට මම මහන්නේ දවසරම පොඩි ප්‍රමාණයක් මේක දැන් තව දෙතුන් දෙනෙක් හරි දෙන්නෙක් එක්කෙනෙක් හරි හිටියනම් මට තව ලොකු සපෝට් එකක් එහෙම කියලා මට මේ හිතෙනවා දැන් මගේ ඔළුවේ වැඩ කරන්නම ලොකු ලොකු දේවල්. ඒ පාරනේ මම හිමින් සැරේ ඇත්තටම මම සල්ලි කොහොම හරි එකතු කරගන්න ටික ටික හරි. එක දෙක මහන්නකින් ඉතුරු කරගන්න. ඒ පාර මම තව මැෂින් එකක් ගන්නවා කි. මොකද වන්නේ? ඒ කියන්නේ මැෂින් එකක් ගන්න තරමට ඉතුරු කරගන්න පුළුවන් නෑ. ගෙවාගෙන යන්න. ගෙවාගෙන යන්න ගන්න. මේ මැෂින් එකක් ගන්නවා මේ මොකද නැත්තම් මට අර උදේ ෂොප් එකට ඇවිල්ලා හවස යන ටිකට විතරයි මහන්න වෙන්නේ ගෙදර ගියාට පස්සේ මහන්න විදිය නැහැ. ඒ දැන් එතනත් එතකොට බබා හම්බෙලා නැහැ. හා. එතකොට බබා නැහැ. ඒ පාරේ ඉතින් මට හිතෙනවා දැන් මැෂින් එකක් ගන්න ඕනේ. මට ගෙදර ගිහිල්ලා ටිකක් වැඩ කරතේ හැකිනේ. දැන් මේ වැඩේට ආසයි කියලා. ආසයි. දැන් ආසයි. අරගන්න කට්ටිය මට ගොඩාක් කමෙන්ට්ස් දෙනකොට හරිම ලස්සනයි, හරිම නීට්. මතක මිටින කමෙන්ට් එක මොකක්ද දීපු? මතක මිටිනියක් මට මතකයි එක නංගි කෙනෙක්. එයාට මේ මගෙන් ගවුමක් මහගෙන හරි ආසාවෙන් හිටියේ. ඒ වුණාට එයාට දැන් මගෙන් ගන්න සල්ලි නැහැ කිව්වා. ඒ පොඩි නංගි කෙනෙක්. එයා එපාර එයා මට කොහොම හරි ඉතින් එතකොට ඉතින් මමත් චූටියට පටන් ගත්ත කෙනෙක්. හැබැයි එයා මට කියනවා අක්කේ ඔයි ගව දැන් මං ඇඳලා දාපු ගවුම අක්කේ මට ඔයි ගවුම ඔහොමම ගන්න ඕනේ. ඔයි රෙද්දෙන්ම ගන්න ඕනේ.
ඔයාට පුළුවන් ද මට ඒකේ මං සල්ලි එකතු වෙනකන් තියාගන්න කියලා. අනේ. ඔව් ඊට පස්සේ එයා කියනවා මං ඔයාට රුපියල් ඒක ඒ වෙද්දි 1000 ගාණක් හරියට මට ගාන මතක නැහැ. එයා මට රුපියල් 500ක් එවනවා කි. ඒකෙන් එයාට ඒක අරන් තියාගන්න කියලා. එපාර මං ඒක ඒ දැන් මට දැන් හරි දුකයි. ඔව්. මට දැන් සල්ලි නැති වුණාට දැන් මං මට යා මං දන්නේ නැහැ යාක් පර්සනලි දාන්න කවුද කියලා දන්නේ නැහැ. දැන් මන්ට හිතනවා දැන් යා 500 යවුවා හරි දැන් මම මේක ඇඳුම යවුවා තින් යා ඉතුරු ගාන මට දෙයිද නැද්ද කියන එක මට ඉතින් විශ්වාසයක් නැහැ. හැබැයි මට හිතනවා යාගේ ආසාව ගැන මම යවනවා. එයා ඒකට මට ගොඩාක් එයා ගොඩාක් සතුටු වෙලා එයා ෆොටෝ එකක් එක්ක මට එවනවා කේ මම මම මෙච්චර කාලෙකට ඇඳපු ලස්සනම ගවුව එහෙම කියලා. ඉතින් ඒක හරි සතුටු හිතුණා ඒක. ඒක තමයි මං හිතන්නේ මට තාමත් මතකයි. ඒ නංගිගේ හිනාවත් එක්ක එවපු ෆොටෝ එක. ඒක තමයි ලස්සන. ඒක දැන් සල්ලි වලට ගන්න බැරි තරමේ සතුටක්. ඒ හැබැයි කියන්න ඕනේ මට ආයේ එයාගේ ඉතුරු සල්ලි එව්වා. 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 ඒ විශ්වාසයත් එයා රැක්කා. රැක්කා. ඉතින් ඒ විදිහට පටන් ගන්න ගියා පස්සේ මේ දැන් මං කොන් මැෂින් ගන්න ඕනේ කියලා මම දැන් ගෙදරටත් එකක් තියනවා. ඔව්. ගත්තට පස්සේ මේ දැන් මං ඒකෙනුත් වැඩ කරගෙන යනවා. එපාර දැන් මට ඕලොක් මැෂින් එක අඩුපාඩුවක් දැනෙනවා. තව ඒ විදිහට තව මාස දෙක තුනක් ගියාට පස්සේ මම තවත් මැෂින් එකක් දැන් ඔය වෙනකොට ටිකක් වැඩි විදිහට ඕඩර්ස් උත් එනවා. දන්න කී දැන් ඔයා මගෙන් අඳුමක් ගත්තා නම් ඔයා තව කෙනෙක්ව මට රෙකමන්ඩ් කරනවා. ඒ විදිහට දැන් මට දැන් මං ගැන විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. මට මේක දිගටම කරන් යන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම තව මැෂින් එකක් ගන්නවා. ඕලොක් මැෂින් එකකුයි තව මැෂින් එකකුයි. ඒ පාවිච්චි කරපු ඒවා. හරි. එතකොට මට මගේ තියෙන ගාන්ටි මේ තින් ගන්න පුළුවන්. ඒ පාර මම මේ එතකොට තමයි දැනගන්න යන්නේ මම ප්‍රෙග්නන්ට්. හහා. මෙඩිකල් ලා වරුද්දක් ගියාට පස්සේ මම දැන් ප්‍රෙග්නන්ට් කියලා දැන් මගේ දැන් එකපාරට මගේ හීනේ මගේදී කඩන් වැටෙනවා. ඒ කියන්නේ මට හිතෙනවා දැන් මම මේක ප්ලෑන් බැරි වෙයිද කියලාද? හා. දැන් මම අපර මම ආසාවෙන් මැෂින් ටික ගත්තා. ඔව්. මේ ඒ පාර දැන් මම දැන් මට කවුරුත් වෙන හිටියේ නැහැ මේක කරගෙන යන්න. ප්ලෑන් එක තිබුණාට මම එතකොට කාටවත් කිව්වේ නැහැ එන්න එහෙම කියලා. ඒ වෙද්දි මම එතකොට දන්න කියන අක කෙනෙක්ටයි නැන්ද කෙනෙක්ටයි එහම කතා වෙලා එයාලා කැමති වෙනවා එන්න. දැන් ඉතින් ඔයාට එතකොට ඒ වෙනකොට ඔයාගේ ආර්ථික ශක්තිමත්ද තව දෙන්නෙක් ඔයාගේ වැඩට ගන්න? මට කියන්නේ හිතුණක් කියන්නේ මට කරගන්න පුළුවන් කියන විශ්වාසය හිටියකින් මට ඕඩර්ස් තියෙනවා. තියෙනවා මට. ඔයා විශ්වාස කරා වෙලාවට. මම මේක කරනවා කොහොම හරි කියලා. මං දැන් මේ ප්‍රෙග්නන්ට් වුණාට දැන් මගේ හිතෙන් එහෙම වුණාට මට හිතුණා නෑ මම මේක නතර කරන්නේ නෑ. රෙද්ද කපන එක හරි මං කරනවා කියලා. මේ එතකොට කට්ටේ කිව්වා දැන් ඕව කරන්න බෑ. දැන් එහෙම වුණා. කතා දන්නවනේ. දැන් ඉතින් ටික කාලෙකට ඕක නතර කරන්න වෙනවා. මං ඉතින් කැමති වුණේ නැහැ. හීනේ මග අතරලා දාන්න. මේ ඊට පස්සේ මම මේ දැන් මේ දෙන්නෙක් ආවා. දෙන්නෙක් වැඩ කරන්න කැමති වුණා. මං ඉතින් මම කට් කරා මහව ඔක්කොම කරා. පස්සේ මේ කියන්නේ ડોක්ටර් කිව්වා එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. ඔයාට පුළුවන් ඔයාට අපහසුතාවයක් නැත්නම් කරගෙන යන්න කියලා. නැහැ කියලා. ඉතින් මම ඒක නිසා ප්‍රශ්නයක් වුණේ නැහැ. මම මගේ වැඩේ ඒ විදිහටම කරගෙන ගියා. ඒ දෙන්නත් එනවා ඔයත් කරනවා. මමත් කරනවා. හැම අද වෙනකන් පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකන් හැම ඇඳුමක්ම කට් උනේ මගේ අතින්. ගොඩා මුල් කාලේ නම් හැමදේම උනේ මගේ අතින්. ඉතින් ලොකු ප්‍රොසෙස් එකක් තනියම කරනකොට ඔන්ලයින් කිව්වහම තවත් ලොකු ඒ වැඩි ඒව බලන්න ඕනේ, කමෙන්ට් කරන්න ඕනේ, ඒගොල්ලන්ගේ ඕඩර්ස් නම්බර්ස් ගන්න ඕනේ. අපි හිතනවට වැඩිය ලොකු අමාරු වැඩක්. කුරියර් කරන්න ඕනේ. ඊට පස්සේ කුරියර් දැම්මම සමහර කට්ටිය හිතන්නේ කුරියර් සර්විස් එකේ වැඩ කරන්නේ අපි කියලා. ඉතින් දවසක් හරි පරක් වුණාම කෝල් කරනවා. අක්කි තාම ආවේ නැහැ එහෙම කියන එක. අනික ඉතින් හරි කෙනාට හරි එකම යවන්නත් එපයිනේ. වැරදිච්ච වෙලාවලුත් තියෙනවා. අමාරු වෙලා ගියපු වෙලාවල්. ඒ කියන්නේ වැඩි වෙලා සමහර ලවලට හිම වෙලා තියෙනවා. ඉතින් නැත්තේ නෑ. එතකොට ටග් ගලා ආයෙ හරි ගස්සලා යවනවා. එහෙම වෙලා තියෙන දෙපාරක් වගේ තමයි. මේ එපාර කොහොම හරි දැන් මේ ටිකේ දැන් මැෂින් ටික එපාර දැන් මම දැන් ප්‍රෙග්නන්ට් නේ. එපාර දැන් මේක ෂොප් එකේ එකයි ගෙදර එකයි සැරෙන් සැරේ මාරු වෙනවා. දැන් කොහමද ආව දෙන්න මහන්නේ කොහේ ඉඳන්ද එදෙන එනවද? ඒ දෙන්න එනවා. ගෙදරට. ගෙදරට. අම්මලාගේ ගෙදර තමයි මැෂින් ටික ගෙනත් තිබ්බේ. හා. මොකද දැන් නැත්තම් කරදරයි. එපාර මගේ මැෂින් එකත් ෂොප් එකේ තිබ්බ එකත් ආයේ අම්මලාගේ ගෙදරටම අරන් ගියා. මොකද එතකොට මට ලේසි. එපාර දැන් යාළ අම්මලාගේ ගෙදර තමයි ඉන්නේ. එහෙ තමයි තාමත් තියෙන්නේ.
වැඩටික කරගෙන යන්නේ. ඉතින් ඒ විදිහට කරගෙන යද්දී මේ දැන් මට හිතෙනවා මේක මේ දැන් මට ඕඩර්ස් එනවා. ඒක කරගෙන යන්න පුළුවන්. මේ මම ගොඩක් කට්ටිය අහනවා හෝල්සේල් දෙන්නේ නැද්ද? අනේ දෙන්නකෝ අපේ ෂොප් එකක්. අපේ ෂොප් එකටත් ගන්න පුළුවන්ද? මුලින් මුලින් මම කරේ නේ. ඒගොල්ලෝ තේ page එක දැකලා දෙවිල්ල අහලා තියෙන. ආ හා. page එක TikTok එකේ page එකේ දැක්කහම comment කරනවා, message කරනවා. මුලින් කරේ නැහැ. හැබැයි පස්සේ මට හිතුණා නෑ මම ඒකත් පටන් ගන්නවා. ඊට පස්සේ මම ඒකත් පටන් ගත්තාකේ. දැන් මම shops වලට ඒක wholesale උත් ඒක දාන්න පටන් ගන්නවා. පටන් ගත්තා. ඉතින් මේ අද වෙද්දී ඉතින් මට මං ගැන සතුටුයි. ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. හැබැයි දිලේෂා මේ මට හිතුණා දෙ මම දන්නේ නැහැ මම නිවැරදි නැද්ද කියලා බලන් ඉන්න අයත් එක කොහොම හිතනවද කියලා. හීන ලොකුවට දකින්න එකත් ලකු වටිනාකමක් තියෙන එකක් නේද අපිට කරන්න බෑයි කියලා හිතන්නේ නැතුව හැමතිස්සෙම මහා පරිමාණයෙන් හිතපුවාම අපිට කියනන් සාමාන්‍යයෙන් අර හන්දට මොනවාද ඉරට ගල් ගන්න හන්දට ගල් ගන්න තරුවක් හරි කඩා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ වගේ න ලකුවට අපි හීන දකින්න එකත් ඇත්තටම ලකු දෙයක් කියලා මට හිතෙනවා මේ වෙලාවේ. මමත් එහෙම ලකුවට හීන දකින්න නේවා. හොඳයි දැන් අපි මේ ලොකු දේවල් කතා කරගෙන ආවා දිලේෂගේ ගමන කොහොමද ආවේ කියන එක. දැන් පුංචි පැටියක් එනවා ඊට පස්සේ. ගොඩක් කලවර ගෑනු ළමයි අපි ඉක්මනට කියමු මොකද අපිට පහ භාගික කාලය දැන් ගෙවිලා තියෙන නිසා බබාලා ඉන්නකොට අම්මලා ගොඩක් පස්සට අඩියක් තියනවා කියනනේ බබා වෙනුවෙන් මං කැප වෙනවා හොඳ අම්මා කෙනෙක් වෙන්න නේ හැමෝම කැමති වෙන්නේ ඒ නිසා ගොඩක් අම්මලා ජීවිතේ තමන්ගේ හීන පස්සට දාගන්නවනේ ඒ වගේ කය අය වෙනුවනුත් වචනයක් කියනවනම් මං කැමති දෙන්නේ මම හිතන්නේ අක්කේ අම්මා කෙනෙක් වුණාම අම්මා කෙනෙක් වුණාම අනිවාර්යෙන් ඒ අම්මා ශක්තිමත් වෙන්න ඕනේ ආර්ථිකේනු බබාට බබට ආදරෙයි බබට හොඳම දේ දෙන්න සමහරලාවට තාත්තා ගාව සල්ලි නැත්නම් අම්මා ගාව හරි තියෙනවනේ. ඉතින් එතකොට අපි ආදරේ නිසා කැපකිරීමක් කරනවා. එයාට මාත් එක්ක ඉන්න තියෙන වෙලාව අඩුයි. ඒ වුණාට එයා වෙනුවෙන් මම වෙනුවෙන් මම දකින දේක් තමයි අක්කේ මම හිතන දේක් මම සතුටින් ඉන්න ඕනේ අනිත් හැමෝම සතුටින් තියන්න. ඒක ඇත්ත. මම දුකින් නම් මම මේකෙන් මං එපා වෙලා වගේ ඉන්න නම් අනිත් කාටවත් එයාට සතුටක් දෙන්න බෑ. ඒක මම තේරුම් ගත්ත දෙයක්. ඉතින් අද වෙද්දි මම සතුටින් නිසා මගේ පවුල සතුටින්, බබා සතුටින්, හස්බන්ඩ් සතුටින්, අම්මා සතුටින්. දැන් දිලේෂා මේ සාරියෙන් දැන් යන්න හීනේ දැන් ඉවරද? නෑ. ඒක ඉතින් කාලෙන් කාලෙට අක්කේ ඒ දවස්වල හිටියට දැන් අද මම මගේන සතුට වෙනවා. මොකද මන්ට අද හිටියනම් දැන් මට එහෙම නැණ මං අද ජොබ් එකෙන් අයින් වෙන්න තිබ්බා. ඔයාගේ දේ පටන් ගන්න. පටන් ගන්නවා දැන් බබි. ඔව් ඒක ඇත්ත. ඔව්. එහෙනම් මට ඒ හිනේ එක ඒ වෙලාවෙම නැති කරගන්න තිබුණා. මොකද උදේ පාන්දරට දැන් හිතෙන අයියෝ හොඳ වෙලාවට දැන් මගේ නේ. දැන් මට මගේ බබාගේ වැඩ කරලා දේවල් කළා මට මගේ වැඩේ පටන් ගන්න. කොච්චර වුණත් අස්මානේ වාර තියාගන්න පුළුවන් නේ. ඔව්. ඒක නිසා මේ මට මම දැන් මම කරන දේ මටනේ මේ නිදි මරණ වෙලාවල් කැප කරන දේවල් ගොඩක් තිබ්බට මට කවුරුත් ඕඩර්ස් දෙන්නේ නැහනේ. ඔයා මෙහෙම කරන්න කියලා. ඒක නිසා දැන් මම ජොබ් එකකට ගියා නම් ඉතින් ඒ දේවල් බෑනේ අක්කේ. ඒ කියන්නේ තමන්ගෙම දෙයක් කරගන්න එක වගකීමක් තමයි. නමුත් එතන නිදහසකුත් තියෙනවා කියන එක තමයි කියන්නේ දිලේෂා. දිලේෂා අපේ කාලේ ඇත්තටම ගෙවුණ දවුණත් නැද්ද මන්ද මේ පය භාගෙ ගෙවිගෙන යනවා. මේ වෙලාවෙ බොහොම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක මේ වෙලාවට. අපිත් එක්ක එකතු වෙන්න හික්කඩු ඉඳන් දුර බැහැර ඉඳන් ඇවිල්ලා ගොඩක් වෙලාවකට කලින් ඉඳන් ඇවිල්ලා බලාගෙන ඉඳලා ඒ කැප කිරීමකුත් කරලා ඒ වගේම මේක අපි වැඩසටහන අවසන් කරන පුංචි මතක් කිරීමක් තියෙනවා දිලේෂා කරන්න මේ ඊලෙනින් ඩොක්ටර් කේ ගැන තමයි මේ මතක් කිරීම කරන්නේ අපේ මනෝවිද්‍යාඥ සමිත ඇතුල් දොරාරච්චි ඔබ අප කවුරුත් දන්න ඇය මෙහෙවන දරුවන්ව තේරුම් ගන්නෙ කොහොමද තමන්ගේ දරුවව ඕන්නේ දිලේෂා තමන්ගේ දරුවව කොහොමද හරියටම තේරුම් ගන්න කියලා ඇය විශේෂ වැඩසටහන් දෙකක් කරනවා 12 වෙනිදා ඒ කියන්නේ හෙට දෙමව්පියන් වෙනුවෙන් වැඩසටහනක් තියෙනවා ඒ වගේම 13 වෙනිදා ගුරුවරුන් වෙනුවෙන් වැඩසටහනක් තියෙනවා වෙලාව රෑ 8 ඉඳන් රෑ 10 වෙනකන් ඒ වගේම තමයි නීතිඥ චානක අබේ වික්‍රම මහත්මයා නොමිලේ සම්මන්ත්‍රණයක් කරනවා දේපල නීතිය සම්බන්ධයෙන් දොළොස් වෙනිදා රාත්‍රී 7 ඉඳන් 9 වෙනකන් තමයි තියෙන්නේ. ඒක නොමිලේ පැවැත්වෙන්නේ. ඔබටත් මොන හරි ගැටලු තියෙනවා නම් ඔන්න විසඳ ගන්න එකතු වෙන්න පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න පුළුවන්. ඒක තවත් විස්තර දාලා තියෙනවා. අපි සුබ පතනවා දිලේෂා. සාරියක් ඇඳලා මේ ව්‍යාපාරේ තවත් ලොකු වෙලා ඔයාට ගිහිල්ලා හිමිකාරිනිය විදියට තව තවත් රස්සා නිර්මාණය කරන්න. අතරම තව දෙන්නෙකුට දැන් ඔයා ජොබ්ස් දීලා තියෙනවා. ඔයාගේ හීනෙත් හැබෑ කරගෙන තව කෙනෙකුට ආර්ථික විදියට ශක්තියක් ලබා දීලා තියෙනවා. ඉතින්
සාරියක් අඳින හීන නැති කරගන්න එපා. ඒ හීන මේ හීනම තව කරගෙන යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. චුටි බබාට පවුලට හැමෝටම wish කරනවා අපි inside story with Hasini අපේ crew එකම. ඉතින් බොහොම ස්තුතියි. අපි එහෙනම් ගිහින් එන්න. අපි ලැබෙන සතියෙත් මුණ ගැහමු මේ වගේම තවත් ජයග්‍රාහී කතාවක් අහන්න. ඔබට සුභ සතියක්.